දිනේ ඉන්ටර්නැශනල් මදර්ස්ඩේ ජාත්‍යන්තර මවවරුන්ගේ දිනයට තම ආදරණීය මවට පින් පමුණුවමින් දැවන්ත පරිත්‍යාගයක් ඉටු කරන්නට පේ හිතවත් ධානපති පරිත්‍යාගශීලී ශිරාන් විජය ගුණෝදල මැතිතුමා අදහස් කරා. මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා අදහස් කරේ හුස්ම වැඩසටහනත් සමඟ ඒකාබද්ධව මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. එනිසා අද දවසේ මේ රෝහලට 113ක උපකරණ ලැබෙනවා. මීට පෙර අපි මෙතනට පැමිණියේ රාගම රෝහලට 128ක උපකරණ ගණනාවක් ලබා දෙමින්. ඊයේ දවසේ මීගමුව මහ රෝහලට 124ක් වටිනා උපකරණ පරිත්‍යාග කළා. මුළුමනින්ම ගත් කල 166කට ආසන්න මුදලක් අපේ ශිරාන් විජේ ගුණවර්ධන මැතිතුමා ජාත්‍යන්තර මවුරුන්ගේ දිනය වෙනුවෙන් තමන්ගේ ආදරණීය මවට පින් පමුණුවමින් මේ කර්තව්‍ය අපිත් එක්ක එකහුවෙලා ක්‍රියාත්මක කරන්න යෙදුණු. තම විශේෂයෙන් සඳහන් කරන්නට ඕන හුස්ම වැඩසටහන යටතේ විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ආධාර ලබාගෙන ශක්තියක් ලැබෙන 60වෙනි රෝහල මේ මහරා ආසනේ මල්වතු හිරිපිටි රෝහල. අපි හුස්ම වැඩසටහන යටතේ රෝහල් 60කට 118,832ක් මිලියන 183.2ක් වටිනා රෝහල් උපකරණ දීලා තිබෙනවා. ඒ වගේම ඔබ දකිනවා ඇති සක්වල අධ්‍යාපන වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කරනවා. අපි සුහුරු පන්ති කාමර 185ක් සුහුරු පන්ති කාමර උපකරණ අපි පරිත්‍යාග කරලා තිබෙනවා 142,043ක් වටිනා මිලියන 204.3ක් වටිනා උපකරණ. බස්රත 87කුත් පරිත්‍යාග කරලා තිබෙනවා කණ්ණංගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපන සංකල්පය සවිමත් කරන්නට. ඒ බස් 87 වෙනුවෙන් 104,242ක් අපි කැප කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම අපේ වැඩපිළිවෙලේ පිරිසිදු භාවය, විනිවිද භාවය, පාරිදෘශ්‍ය භාවය නිසා අපේ ශිරාන් මැතිතුමා තීන්දු කරා මේ වැඩසටහන අපිත් සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කරා. ඉතින් මේ රෝහල පිහිටා තිබෙන්නේ වැඩගත් බල ප්‍රදේශයක ග්‍රාම නිලධාරී වසන් 18කට ආසන්න ප්‍රමාණයක පුරවැසියන්ට ලොකු සේවාවක් ඉෂ්ට කරනවා. සමහරු හිතනවා ඇති ලොකු රෝහල් වලින් තමයි වැඩිම සේවාව වෙන්නේ. ඔව්, ඉතින් ලොකු රෝහල් වල තමයි සේවා පහසුකම් වැඩි. හැබැයි මේ වගේ ප්‍රාදේශීය රෝහල් වලින්, අර්ධ නාගරික ග්‍රාමීය රෝහල් වලින් යම්කිසි පුද්ගලෙක් හදිසියේ ගිලන් වූ මොහොතක මූලිකව ලබා දිය යුතු හදිසි ප්‍රතිකාරක, විශේෂම හදිසි ප්‍රතිකාරක ඒකක හරහා, ඒ වගේම විවිධ සායන හරහා, විශේෂයෙන්ම බෝ නොවන රෝග අඩු කිරීමේ වැඩපිළිවෙල ඇතුළු විශාල සේවාවක් අපේ රටේ ප්‍රාදේශීය රෝහල් පද්ධතියෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. වැඩිය කවුරුත් ප්‍රාදේශීය රෝහල්වලට උදව්පදව් කරන්නටත් එච්චර ඉදිරිපත් වෙන්නේ නැහැ. හැබැයි මේක ඩිවිෂනල් රෝහලක් කිව්වට කාලයක් මේවට කිව්වා RH කියලා, රූරල් හොස්පිටල්ස් කියලා කිව්වා. තවත් කාලෙක කිව්වා මේ රෝහල් වලට නෙවෙයි, මේටදී තවත් ග්‍රාමීය මට්ටමට යනකොට CDMH කියලා දෙනවා. ඒ කියන්නේ Central Dispensary MH Maternal Hospitals. ඒ කියන්නේ මාතෘ
පාසුකම් සහිතව මධ්‍යම බෙහෙත් ශාලා. ඉතින් අත්ත වශයෙන්ම අපේ රටේ රෝහල් පද්ධතිය තුළ ඒ දැවැන්ත සේවාවක් ඉටු වෙනවා. මං ආදරෙන් මතක් කරන්නට වුණ අපේ හසිත් ගුණසේකර මැතිතුමාගේ දයාබර සීයා. එතුමා තමයි මේ රෝහලට මේ රෝහල ස්ථාපනය කරන්නට මේ ඉඩම මේ භූමිය පරිත්‍යාග කරලා තිබෙන්නේ. ඒක ඉතාමත්ම මහඟු කාර්යයක්. මම ඒකත් බොහොම ආදරෙන් මේ අවස්ථාවේ මතක් කරමින්, විශේෂයෙන්ම මේ මිනි ඔටෝක්ලේව් යන්ත්‍රයත් පල්ස් ඔක්සිමීටර් යන්ත්‍රයත් ලක්ෂ 13ක් වටිනවා. අද මේ උපකරණ ටික මේ රෝහලට පරිත්‍යාග කරනවා හසිත් ගුණසේකර මැතිතුමාගේ සංකල්පයක් හැටියටත්. ඒ වගේම අතුල ඉන්දික මන්ත්‍රීතුමාව අමතක කරන්නටම බෑ. මොකද ඒ තරමටම උනන්දු වුණා මේ රෝහලේ මේ උපකරණ ලබා දීම ක්‍රියාත්මක කරන්න. මං එතුමාට එක දෙයයි කිව්වේ, පොඩක් ඉවසන් ඉන්න, අනිවාර්යෙන්ම අපේ වැඩසටහන් වලට දහනපතියන්ගේ සහයෝගයේ ශක්තිය ලැබෙනවා. ඒ ආකාරයෙන්ම මේ රෝහලට මේ උපකරණ ලබා දෙන්නට අවස්ථාව ලැබුණා. වෛද්‍යාචාර්යතුමා ප්‍රකාශ කරා තවත් අවශ්‍යතාවයන් ගණනාවක් තිබෙනවායි කියලා. මේ ඒ අවශ්‍යතාවයනුත් අපි ඉදිරි අනාගතයේදී සපුරාලන්නට බලාපොරොත්තු වෙනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. දේශපාලනය තුළ අපි හැමෝම දන්නවා ප්‍රචලිත වෙලා තිබෙන්නේ ජනප්‍රිය දේ කියන්නේ. බොහෝ අවස්ථාවල ජනප්‍රිය දේවල් ප්‍රකාශ කරලා ජනප්‍රිය දේවල් කේන්ද්‍ර කරගෙන තමයි දේශපාලන ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ. නමුත් මම අද මේ වැදගත් අවස්ථාවේ විශේෂයෙන්ම රැස්ව සිටින ජනතාවටත් මගේ කතාව අසා සිටින ජනතාවටත් අදහස් කිහිපයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි අහලා තිබෙනවා විවිධ සටන් පාඨ මැතිවරණ කාලයට කියවෙනවා මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි වදුරෙන් රටේ ජනතාව විශේෂයෙන්ම තරුණ පරම්පරාව සහ දරු පරම්පරාව බැහැර කරන්නට. අපි අහලා තිනවා මතට තිත කියලා කියනවා. ඒ අනාදී වශයෙන් විවිධ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. අපි විශ්වාස කරනවා බොහොම තරයේම අපේ රටේ පාසල් පද්ධතිය තුළ මූලාරම්භයේ සිටම හැකිතාක් දුරකට අමධ්‍යප ප්‍රතිපත්ති ප්‍රගුණ කරන්නට අපි කැප වෙන්නට ඕන. මම ආඩම්බර වෙනවා, මම කිසිම දවසක මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි භාවිතා නොකරපු පුද්ගලයෙක්. ඒ ස්ථාවරයේ ඉඳගෙන මම කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම දුම්වැටි භාවිතය, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය අපි බැහැර කරන්නට ඕන. මම වෛද්‍යවරයෙක් නෙවෙයි, නමුත් මම දන්න තරමින් කියන්නම්, මම මට වැරදුනොත් අපේ වෛද්‍යාචාර්යතුමා මාව නිවැරදි කරයි. අපි අද රාගම රෝහලේ උපකරණ පරිත්‍යාග කරනකොට මට දැනගන්න ලැබුණා බ්‍රැන්ඩික්ස් ආයතනය අක්මා බද්ධ කිරීමේ අලුත් මධ්‍යස්ථානයක් ස්ථාපනය කරලා තිබෙනවා. අපි අහලා තිබෙනවා අක්මාව කේන්ද්‍රගත කරගෙන සිදුවෙන රෝග. මම මේ දන්න පොඩ්ඩක් කියන්නේ, ඔව් සිරෝසිස් කියන ලෙඩේට එක නොන් ඇල්කොහොලිකුත් තියෙනවා, ඇල්කොහොලිකුත් තියෙනවා. මම මේ කතා කරන්නේ ඇල්කොහොලික් ගැන. මත්පැන් භාවිතාව තුළ ශරීරයේ තිබෙන වැදගත්ම ඉන්ද්‍රියක් වන අක්මාවට බරපතල හානියක් සිද්ධ වෙනවා මත්පැන් භාවිතය තුළ. රාගම රෝහල කේන්ද්‍ර කරගෙන අක්මා බද්ධ කිරීමේ
වැඩ පිළිවෙලකු. පෞද්ගලික ආයතනයක් ක්‍රියාත්ම කිරීම අපි ප්‍රශංසාවට ලක් කරන්නට ඕන. දුම්වැටි භාවිතය තුළ පෙනහළු පිළිකා, මුඛ පිළිකාව ඇතුළු පිළිකා රෝගී ප්‍රශ්න රසක් නිර්මාණය වෙන, හෘදයාබාධ යනාදී වශයෙන්. එනිසා කාලය එනවිලා තිබෙනවා දේශපාලඥයින්ට තිත්ත ඇත්ත ප්‍රකාශ කරන්න. අද නම් ඉතින් බොහොම ප්‍රචලිත වෙලා තිබෙන්නේ වයින් ස්ටෝස් බලපත්‍ර බෙදා දීම, මෘදු මත්පැන් බලපත්‍ර සොෆ්ට් ලික ලයිසන්සස් ලබා දීම, තවත් මතට කේන්ද්‍රගත කරගත් අවසර පත්‍ර ලබා දෙමින්, විශේෂයෙන්ම මේ මොහොතේ බරපතල දේශපාලන සූදුවක් සිදුවේ. ඒ දේශපාලන සූදුව තුළ යම්තාක් විදිහකට ඡන්දත් හැදෙනවා ඇති, මුදලුත් ලැබෙනවා ඇති. හැබැයි අපි කල්පනා කරන්නට ඕන, රටටත් ජනතාවටත් විශේෂම දරු පරපුරටත් තරුණ පරපුරටත් සිතක් සැලසෙනවා. ඒක අපි ප්‍රශ්න කරන්නට ඕන. ඒ නිසා දේශපාලඥයෝ රෝහල්වලට ගිහිල්ලා විවෘත කිරීම කරාට වැඩක් නැහැ, උපකරණ පරිත්‍යාග කරාට වැඩක් නැහැ, මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැටි වලින් ජනතාවට සිදුවෙන හානිය ගැන අපි අනිවාර්යයෙන්ම එලිපිට කතා කරන්නට ඕන. ඔබ දන්නවද දුම්කොළ සමාගම් කොච්චර බලවත්ද? දුම්කොළ සමාගම් වලට ඕනම ප්‍රබලෙක් මුදලට ගන්න පුළුවන්. දුම්කොළ සමාගම් මුදලට විවිධ පුද්ගලින් අරගෙන තමන් විසින් රජයට ගෙවිය යුතු නිසි බදු ප්‍රමාණය ලබා දී වෙනු එය වැළැක්වෙන. ඒ තරමටම දුම්කොළ සමාගම් ප්‍රබලයි. මම අහන්න කැමති විශේෂයෙන්ම පොදු ජනතාවගේ, ඒක හරිද? මුදල් බලය තිබූ පමණින් ඒ උපයෝගී කරගෙන ගෙවිය යුතු බදු ප්‍රමාණය නොගෙවා බදු පැහැර හරිනවා විතරක් නෙවෙයි, දුම්වැටි ක්ෂේත්‍රය හරහා රටේ ජනතාවත්, දරු පරපුරත්, තරුණ පරපුරත් කෙලින්ම යවනව මරණ මංචකය හරහා. බදු ගෙවන්නෙත් නැහැ, රාජ්‍ය ආදායම තහිමි කරනවා, ජීවිතත් නැති කරනවා. මේ සත්‍ය අපේ රටේ දරු පරපුරට විශේෂයෙන්ම අපි ලබා දෙන්නට ඕන. සමහර වැඩිහිටියන් ඒ ඒ ක්‍රියාවන් වලට හුරු පුරුදු වෙලා ඒවයින් නිවත්වන්නට අමාරුකම් ඇති. ඒ පරපුර කෙසේ වෙතත් අපේ දරු පරපුරට, අපේ මතු පරපුරට, ඉපදෙන්න ඉන්න පරපුරට සත්‍ය වශයෙන්ම මත්ද්‍රව්‍ය වලින් තොර, මත් පැන් වලින් තොර, දුම්වැටි භාවිතෙන් තොර ගත කරන ජීවිතයක් පිළිබඳව සත්‍යය කතා කිරීම සෑම දේශපාලඥයෙකුගේම වගකීම. අපි ඒ තිත්ත ඇත්ත කතා කරන්නට ඕන. ඡන්ද ලැබෙනවයි කියන නාමෙට වයින් ස්ටෝස් බලපත්‍ර, බියර් බලපත්‍ර ගැන කතා කරලා ඒව බෙදලා කරලා හරියන්නේ නැහැ. ඔබ විශ්වාස කරනවද දන්නේ නැහැ, මේ 2024 මැතිවරණ වසරක් වුණු නිසා අස්සක් මුල්ලක් නැර බියර් බලපත්‍ර බෙදාගෙන යනවා. ආගමික සිද්ධාස්ථාන ළඟම ඒව බෙදෙනවා. එවිට ආගමික නායකින් පොදු ජනතාව ඇවිල්ලා උද්ඝෝෂණය කරනවා. තඹ සතයකට ඒ උද්ඝෝෂණ ගණන් ගන්න. හැබැයි තමන් දිවුරුම් දෙනකොට නම් හොඳට වැඳලා කරලා පන්සිල් ගන්නවා. මම ඔබට කියන්න කැමතියි,
වචනේ පරිසමාප්තාර්ථෙන්ම මත්පැන් අවම කරන රටක් බවට අපේ රට නිර්මාණය කරන්නට අපි කටයුතු කරනවාමයි කියන පොරොන්දුව මේ රටේ දරු පරපුර වෙනුවෙන් මම ප්‍රකාශ කරනවා. දරු පරපුරයි මව් පරපුරයි මම දන්නවා මතට ඇබ්බැහි වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි මම විශ්වාස කරන්නේ යම්කිසි සහනාධාරයක් ලබා දෙනකොට ගෘහයකට මම ප්‍රාර්ථනා කරනවා අපේ පිරිමි කට්ටිය මාත් එක තරහ නොවේ කියලා දෙන ආධාරයක් ලබා දෙන්නට ඕන ගෘහ මූලිකයට නොවේ ගෘහයේ සිටින ගෘහණියට. මට ලොකු විශ්වාසයක් තියෙනවා ගෘහණියට ලබා දෙන රාජ්‍ය ප්‍රතිපාදනය එමත් නැත්නම් සහනය ලබා දෙනකොට කරන පළවෙනිම දේ දුවල ගිහිලා වයින් ස්ටෝස් පෝලිමේ ඉන්න එක නෙමෙයි. ඒක ගෘහණිය කරන්නේ නැහැ. ඒක අම්මලා කරන්නේ නැහැ. ඒක නිවසේ සිටින කාන්තාව කරන්නේ. ඕනනම් දුවලයයි දරුවගේ බැංකු පොතත් අරගෙන කැටේ පොඩ්ඩක් සල්ලි ටිකක් තියෙනවා නම් ඒ ටිකත් අරගෙන දුවගෙන යයි ළඟම තියෙන බැංකුවට ගිහිල්ලා දරුවගේ නමින් ඉතිරි කිරීමේ පොතක් ආරම්භ කරනවා. මම යෝජනා කරනවා Tamanට ලැබෙන කුමන හෝ මුදලක් තිබෙනවා නම් අතට ලැබෙන කුමන හෝ මුදලක් තිබෙනවා නම් ඒක මත්ද්‍රව්‍ය වලට මත්පැන් වලට දුම් වැටි වලට පාවිච්චි කරන්නට පෙර තමන්ගේ දරුවා ගැන හිතන්න. තමන්ගේ දුව පුතා ගැන හිතන්න. ගෙදරින් අම්මා ගැන හිතන්න. දරුවාගේ පොතේ ඒ මුදල තැම්පත් කරන්න. ඒක අරගෙන ළඟම තියෙන වයින් ස්ටෝස් එකට එහෙම නැත්නම් කඩේට ගිහිලා සිගරට් පැකට් එකක් ගන්නට පෙර. ඉතින් මේවා කියනකොට මම හොඳට දන්නවා ඡන්ද එකතු වෙන්නේ නැහැ, ඡන්ද අඩු වෙන්නේ ඉඩ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. බංකොලොත් රටක කාලය එළඹිලා තිබෙනවා. තිත්ත ඇත්ත කතා කරලා හෘද සාක්ෂියට එකඟව කතා කරලා විශේෂයෙන්ම අපේ දරු පරපුර සුරක්ෂා කරන දරු පරපුරට නිසි රැකවරණය ලබා දෙන වැඩපිළිවෙලකට රටක් හැටියට යොමුවා. දැන් මේ රෝහලේ අඩුපාඩුකම් තිබෙනවා. ඒක අපි හොඳටම දන්න. සමහර ඇත්තෝ කියනවා ඒ අයගේ අරමුණ සෞඛ්‍ය වෙනුවෙන් වියපහදම් කරන මුදල වැඩි කිරීමයි කියලා. හොඳයි, එහෙම කරනවා නම් හැබැයි බංකොලොත් රටක ඒ දේ කරන්නට පුළුවන්. වැඩි කරන්න පුළුවන් වෙයි. හැබැයි සීමා සහිත ප්‍රමාණය. හැබැයි ඒ වැඩි කිරීමෙන්ම මේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය රෝහල් පද්ධතියට අවශ්‍ය රෝග ප්‍රතිකාරක රෝග නිවාරණ මේ පැතිකඩ දෙකටම අවශ්‍ය ප්‍රමාණවත් සම්පත් ලැබෙනවා. මම පෞද්ගලික හිතනවා ඒක ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ නිසා අපි අදහස් කරනවා සැලසුම් කළා තිබෙනවා අපි වැඩපිළිවෙලක් නිර්මාණය කළා තිබෙනවා රටේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න. රජයේ පාසල් 10096කට කැපකරු මාපිය ක්‍රමයක් යටතේ කැපකරු දානපතියන් 10096ක් රජයේ පාසල් 10096ට සම්බන්ධ කරා. ඒ සංකල්පේ මරගෙන රටේ තිබෙන සෑම රෝහලකටම කැපකරු මාපියෙක් සම්බන්ධ කිරීමේ අදහස අපතුල තිබෙනවා. දැන් බලන්න බ්‍රැන්ඩික්ස් ආයතනය විජේරත්නම් පදනම රාගම රෝහලට අතිශය විශාල වැඩ කොටසක්. සමහර විටක සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුදල් වලටවත් කරන්නට බැරි මහා පරිමාණයේ වැඩ කොටසක් ඒ ආයතන ඉෂ්ට සිද්ධ කරලා තිබෙනවා. ඊයේ මම ගිය මීගමූ රෝහලට මෙල්වා ආයතනය විශාල මුදලක් වියදම් කරලා මහා දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණයක් හදලා දෙන්න. කැපකරු
රෝහල් ක්‍රමය වැඩසටහන තුළ හැම රෝහලකටම දානපතින් සම්බන්ධ කරලා ඒ දානපතියන් හරහත් ප්‍රාදේශීය රෝහලද ග්‍රාමීය රෝහලද මධ්‍යම බෙහෙත් ශාලාවද මාතෘ නිවාසයේද පරයන්ත ඒකකයේද මූලික රෝහල්ද මහ රෝහල්ද ජාතික රෝහල්ද මේ හැම රෝහලකටම අපිට කැපකරු මාපිය ක්‍රමයක් ආරම්භ කරන්න පුළුවන් නම් රජයේ අරමුදල් වලට පමණක් සීමා නොවී සුපුරුදු රාමුවෙන් පිට පැනලා අලුතෙන් සම්පත් ලබා ගැනීමේ ක්‍රමවේදයක් නිර්මාණය කිරීමේ හැකියාව අපිට තිබෙනවා. කතාව වගේම මේ වසර අවසන් වන්නට පෙර මේ සංකල්පය මේ රටේ රෝහල් පද්ධතිය රැකගන්නට ප්‍රතිකාරක